වන්ද වෙලා ගියා කියලා හිතාගෙන හිටපු විල්ලලියෙක් මේ පහුගිය දවසක මනම් පිටියෙන් ආයේ මතුවුණා කියලා නිවුස් එකක් තිබුණානේ. විල්ලලියා ගැන ලොකු කතන්දරයක් තියෙනවා. ඒකේ සෑහෙන කොටසක් සත්ව විද්‍යාත්මකව බොහොම තාක්ෂණික කාරණා. ඒ මට්ටමට යන්නේ නැතුව සාමාන්‍ය සංචාරකයෙකුට වැදගත් වෙන මට්ටමින් මේ විල්ලලියා කියන්නේ කවුද? එයාගේ සුවිශේෂීකම මොකක්ද? එයා ඇත්තටම වඳ වුණාද නැද්ද? ඔන්න ඔය වගේ මේ විල්ලලියා ගැන කතා බහ ටිකක් හොයලා බලන්නයි අද අපි හිතුවේ. බලමු. කවුද මේ විල්ලලියා කියන්නේ? ලංකාවේ ඉන්න සාමාන්‍ය අලියෙකුට නැත්තම් ඇතෙකුට වඩා ප්‍රමාණයෙන් බොහොම ලොකු. ඒ වගේම වෙනස්කම් සෑහෙන ගාණක් පේන්න තියෙන බාහිර සහ අභ්‍යන්තර වශයෙන් යෝධ අලි කොටසත් මහවැලි ගඟේ පිටාර තැන්නේ විල්ලු ආශ්‍රිතව ඉන්නවා කියලා වාර්තා කරලා තියෙනවා. ඉස්සර කාලේ බොහොම පිරිසක් මේ සතුන්ව වාර්තා කරලා තියෙනවා. එතකොට විද්‍යාත්මකව මේ සතාව විස්තර කළේ ලංකාවේ හිටපු කීර්තිමත් විද්‍යාඥයෙක් වෙන ආචාර්ය පී.පී. දරණීයගල. හුඟක් දෙනෙක් අහලා ඇති බලංගොඩ මානවයා ගැන කියනකොට නැත්තම් ලංකාවේ ඉඳලා වඳ වෙලා ගිය සිංහයා හරි ගවරා හරි වගේ එහෙම සත්තු ගැන කියනකොට එතකොට ආචාර්ය දරණීයගල තමයි මේ සොයා ගැනීම කළේ. ලංකාවේ සත්ත්ව විද්‍යාව සම්බන්ධයෙන් මහවිශාල වැඩ කොටසක් කරපු විද්‍යාඥයෙක්. එතකොට මහවැලි විල්ලු ප්‍රදේශවල ජීවත් වෙන මේ විල්ලලියව වෙනම උපවිශේෂයක් විදිහට විස්තර කළා ආචාර්ය දරණීයගල. විස්තර කරනවා කියන්නේ මොකද්ද? දැන් මේ විස්තර කළා කියන එකේ තියෙන්නේ අලුත් සතෙක් නැත්නම් ගහක් හොයාගත්තාම ඒක අලුත් දෙයක් කියලා, අලුත් සතෙක් නැත්නම් අලුත් ගහක් කියලා විස්තර කරනවා කියලා, ඩිස්ක්‍රයිබ් කරනවා කියලා ක්‍රමවේදයක් තියෙනවා. අලුත් විශේෂයක් නැත්නම් උපවිශේෂයක් කියලා කියන්නේ මෙන්න මේ හේතු ඇතුවයි කියලා පර්යේෂණ පත්‍රිකාවක් මාර්ගයෙන් විද්‍යාත්මක ලෝකයට ඉදිරිපත් කරනවා. මෙන්න මම අලුත් සතෙක් හොයාගත්තා, නැත්නම් අලුත් ගහක් හොයාගත්තා, අලුත් උපවිශේෂයක් හොයාගත්තා කියන විදිහේ දේවල්. අන්න ඒ විද්‍යාත්මක ක්‍රමවේදය තමයි මේ විස්තර කළා කියලා කියන්නේ. මොකක්ද උපවිශේෂයක් කියන්නේ? ඒක සරලව ගත්තොත් මෙන්න මෙහෙමයි. දැන් අපි සත්තු ජාතියක් ගස් ජාතියක් කියලා සරලව කියන්නේ. කපුට කියන්නේ එක ජාතියක්, අලියා කියන්නේ තව ජාතියක්, කොටියා කියන්නේ තව ජාතියක් කියලා කියන්නේ. ඔතන අපි ජාතිය කියලා කියන එකට සමාන විද්‍යාත්මක පදේ තමයි විශේෂය කියන්නේ, ස්පීෂීස්. මේ විශේෂයක් ඇතුලේ නොයෙකුත් වෙනස්කම් තියෙනවා. අලිම ගත්තොත් ලංකාවෙත් අලි ඉන්නවා, ඉන්දියාවේ ඉන්නවා, මේ ආසියා කලාපේ රටවල් ගණනාවක ඉන්නවා. මෙහෙම අවුරුදු මිලියන ගාණක් ගත වෙනකොට ඒගොල්ලන්ගේ යම් යම් වෙනස්කම් ඇති වෙනවා. ඒ වෙනස්කම් නිසා අර එකම විශේෂය එකම ජාතිය ඇතුලේ වුණත් පොඩි පොඩි වෙනස්කම් සහිත කොටස් කණ්ඩායම් ඉන්නවා කියන එක හඳුනගන්නවා වර්ගීකරණ විද්‍යාඥයෝ. එතකොට එක ජාතියක් ඇතුලේ එක විශේෂයක් ඇතුලේ තියෙන මේ කුඩා කුලක වලට තමයි උපවිශේෂයක් කියන්නේ. එතකොට විශේෂයට විද්‍යාත්මක නමක් දෙනවනේ. අර වචන දෙකකින් හඳුන්වන නමක් දෙනවනේ. එතකොට මේ ආසියානු අලියා කියන ලංකාවේ ඉන්දියාවේ වගේ මේ ආසියානු කලාපයේ රටවල් ගණනාවක ඉන්න අලියව හඳුන්වන්නේ එලිෆාස් මැක්සිමස් කියලා. දැන් ඔය එලිෆාස් මැක්සිමස් කියන විශේෂය ඇතුලේ උපවිශේෂ එනකොට ඒකට තව තුන්වෙනි පදයක් එකතු කරනවර නමට. දැන් එලිෆාස් මැක්සිමස් කියලා නම් දෙකක් තියෙනවා, උපවිශේෂයට තව නමක් දෙනවා. ලංකාවේ නම් එලිෆාස් මැක්සිමස් මැක්සිමස්, ඉන්දියාවේ නම් එලිෆාස් මැක්සිමස් ඉන්ඩිකස්, සුමාත්‍රාවේ නම් එලිෆාස් මැක්සිමස් සුමාත්‍රෙනස්. ඔය විදිහට උපවිශේෂ ජීවත් වෙනවා. ආචාර්ය දරණියගල මේ මහවැලි විල්ලු ආශ්‍රිතව ජීවත් වෙන මේ යෝධ අලින්ට දුන්නා විල්ලලියා කියන තුන්වෙනි නාමය. එතකොට එයා එලිෆාස් මැක්සිමස් විල්ලලියා වුණා. ඔන්න ඔය සත්‍යයා තමයි මේ අපි විල්ලලියා කියලා කියන්නේ. ඔය එලිෆාස් මැක්සිමස් විල්ලලියා කියන එක මුලින්ම විස්තර කළේ 1930 ගණන්වල. ඊට පස්සේ 1950 ගණන්වලදී ආපහු තවත් විස්තර මේකට එකතු කළා. එතකොට ලංකාවේ අලින් උපවිශේෂ දෙකක් ජීවත් වුණා කියන එක තමයි විද්‍යාත්මකව පිළිගත්තේ. අනික් හැම ප්‍රදේශවලම ජීවත් වුණේ එලිෆාස් මැක්සිමස් මැක්සිමස්. මේ මහවැලි විල්ලු ප්‍රදේශවල පිටාර තැන්න ප්‍රදේශයේ විල්ලු ආශ්‍රිතව ජීවත් වෙච්ච අලි එලිෆාස් මැක්සිමස් විල්ලලියා හැටියට හැඳින්වෙනවා, උපවිශේෂ දෙකක් කියලා. විල්ලලි මොන වගේද? බැලු බැල්මට අඳුරන්න පුළුවන්ද? විල්ලලියා බැලූ බැල්මට අඳුරගන්න පුළුවන්ද කියන එක ටිකක් විතර ට්‍රිකි කියලා කියන්නත් පුළුවන්. අලි ගැන හොඳින් නිරීක්ෂණය කරලා හුරුවක් තියෙන කෙනෙකුට මේ විල්ලලියෙක්ද කියලා අනුමාන කරන්න යම් අවස්ථාවක් තියෙනවා. අනුමාන කරන්න පුළුවන් වෙයි, විශේෂයෙන් එයා දකින ප්‍රදේශය අනුව. නිශ්චිතව බැලූ බැල්මට කියන්න පුළුවන්ද කියන එක ටිකක් විතර ගැටලු සහගතයි. එහෙම පුළුවන් අවස්ථාවක් තියෙන බැරිකමක් නැහැ.
බාහිර පෙනුමෙන් එහෙම ගැටළු සහගත තත්ත්වයන් තියෙන පුළුවන් වුණත් විශාල හිස් කපලක් තියෙන යෝධ අලියෙක් කියන එක තමයි කියන්නේ. දැන් උදාහරණයකට ගත්තොත් ලංකාවේ අඩි 9ක් උස අපි කියන්නේ අලියාගේ ෂෝල්ඩර් එකට, ඒ කියන්නේ ඉස්සරහා පාදයේ තියෙන හරියෙන් උස කොච්චරද කියලානේ කියන්නේ. ලංකාවේ සාමාන්‍ය අලිය අතරේ අඩි 9ක් උස අලියෙක් කියන්නේ යෝධ අලියෙක්. හැබැයි මේ විල් අලිය අතරේ අඩි 9 කියලා කියන්නේ සාමාන්‍ය උස කියලා වගේ එකක් තමයි කියන්නේ. අඩි 9ට වඩා විල් අලි කොහොමත් ලොකුයි. අඩි 9ක් 10ක් අතරේ උස තියෙන ෂෝල්ඩර් හයිට් එකේ වගේ තියෙන යෝධ හිස් කබලක් තියෙන අලි කියලා තමයි මේ අලින්ව විස්තර කරන්නේ. ඔය බාහිරින්නේ. හැබැයි අභ්‍යන්තරයෙන් ගත්තාම විල් අලියාගේ පැහැදිලි වෙනස්කම් තියෙනවා අනික් අලින්ට වඩා කියන එක ආචාර්ය දරණීගලගේ පර්යේෂණ පත්‍රිකාවේ පෙන්නලා තියෙනවා. මේවා මේ අස්ති සැකිල්ලේ වෙනස්කම්. දැන් මිනිසුන්ව ගත්තොත් එක එක විදිහේ හැඩරුව තියෙන එක එක මහත දෙහෙත කෙට්ටු උස මිටි එහෙම එක එක විදිහේ මිනිස්සු ඉන්නවනේ. අලි අතරෙත් ඒ වගේ වෙනස්කම් තියෙනවා. බාහිරයෙන් වෙනස්කම් කොහොම වුණත් අස්ති සැකිල්ලේ වෙනස්කම් ඊට වඩා අර නිශ්චිත වෙනස්කම්. එතකොට මේ විල් අලියාගේ ඒ වගේ අස්ති සැකිල්ලේ වෙනස්කම් තියෙනවා කියන එක තමයි පෙන්නලා දෙලා තියෙන්නේ. කොඳුයට සංඛ්‍යාවේ වෙනස්කම්, ඉලෑට සංඛ්‍යාව, ඒ සමහර ඉලෑට වල ප්‍රමාණ, ඒවා සවි වෙන විදිහ ආදී ලොකු වෙනස්කම් තියෙනවා. ඒවා වර්ගීකරණ විද්‍යාවේ ගත්තාම සෑහෙන බරපතල වෙනස්කම්. එතකොට මේවා මේ පර්යේෂණ පත්‍රිකාවල රූප සටහන් සහිතව පෙන්නලා දීලා තියෙනවා. පර්යේෂණ පත්‍රිකාවක් කියන්නේ මොකද්ද? මේ පර්යේෂණ පත්‍රිකා කියන එක දැන් අවස්ථා දෙක තුනක සඳහන් කළානේ. ඒක නිසා ඒක ගැන සරලව පොඩ්ඩක් කියලා යන්නම්. පර්යේෂණ පත්‍රිකාවක් නැත්නම් රිසර්ච් පේපර් එකක් කියලා කියන්නේ සරලව ගත්තාම පර්යේෂණයක් මගින් ගේ කරලා තියෙන නව සොයා ගැනීම විද්‍යාත්මක ලෝකයට ඉදිරිපත් කරන නිල ප්‍රකාශනය කියලා කියන්න පුළුවන්. දැන් පර්යේෂණ පත්‍රිකාවල විදිහ කියන එකේ ව්‍යුහය කියන එක කාලයත් එක්ක වෙනස් වෙලා තියෙනවා. අද වෙනකොට මෙන්න මේ වගේ තමයි පර්යේෂණ පත්‍රිකාවක පිළිවෙල. එතකොට මේවා පළ කරන ඒවට වෙන් වෙච්ච වාර සංගරා කියලා જાතියක් තියෙනවා, පීරියඩිකල්ස් කියලා. ඒවයි පළ කරන්නේ මේ විද්‍යාත්මක පත්‍රිකාමයි. එතකොට ඒවා ඒ ඒ විෂයේ විද්‍යාඥයින්ට සහ ශිෂ්‍යයින්ට, ඒ කියන්නේ විද්‍යාත්මක ලෝකයටම අරමුණු කරලා කරන පළ කිරීම. ඒ ඒ විද්‍යාත්මක පත්‍රිකාවක් අරගෙන කියවද්දී සාමාන්‍ය ඒ ඒ විෂයේ නොවන කෙනෙකුට ඒක ටිකක් අවුල් සහගත වගේ පේන්න පුළුවන්. මොකද ඒකේ කිසියම් ව්‍යුහයක්, ස්ට්‍රක්චර් එකක් තියෙනවා. ඒ වගේම ඒකේ තියෙන්නේ කෙලින්ම අර තාක්ෂණික වචන පාවිච්චි කරලා තමයි විස්තර කරන්නේ. ඒක විෂය අනුව, කාලය අනුව යම් යම් වෙනස්කම් තියෙනවා. සමහර පත්‍රිකා දැන් ආචාර්ය දරණීගලගේ පත්‍රිකා කියන ඒවා 1920-30 ගණන්, 50 ගණන් වගේ කාලවල පළ වෙච්ච ඒවා. ඒවා අද තියෙන ඒවා වගේ සංකීර්ණ මට්ටමේ නෙමෙයි හුඟක් දුරට තියෙන්නේ. ඒවා සාමාන්‍යයෙන් කෙනෙකුට කියවලා තේරුම් ගන්න පහසුයි අද තියෙන ඒවට වඩා. එතකොට ඔන්න ඔය වගේ එකක් තමයි පර්යේෂණ පත්‍රිකාවක් කියන්නේ. අපි සාමාන්‍යයෙන් කියනවා මේ පර්යේෂණයේ ප්‍රතිඵල ලෝකයට ඉදිරිපත් කරන ලියවිල්ල කියලා. ප්‍රතිඵල විතරක් නෙමෙයි ඒකේ තියෙන්නේ. ඊට වඩා එහා ගිය ඒ සොයා ගැනීම ගැන ලොකු කතන්දරයක් මේ පර්යේෂණ පත්‍රිකාවක් ඇතුලේ තියෙනවා. දැන් එහෙම සත්ත්ව විශේෂයක් හරි උපවිශේෂයක් හරි අලුතෙන් විස්තර කරනකොට ඒකට අදාළ නිදර්ශක ඉදිරිපත් කරලා ඒ පත්‍රිකාවෙත් පෙන්වන්න ඕනි. ඒ වගේම සත්ත්ව විද්‍යාත්මක කෞතුකාගාරයක නැත්නම් ස්වභාව විද්‍යා කෞතුකාගාරයක ඒ විදිහට තැන්පත් කරන්න ඕනි. මොකද විද්‍යාවෙන් දෙන උත්තර කියන්නේ ෆයිනල් ආන්සර්ස් නෙමෙයිනේ. විද්‍යාව එහෙම අර වන්ස් ඇන්ඩ් ෆෝර් ඕල් කියලා අවසාන උත්තර නැහැ. අද ඇත්ත කියලා විද්‍යාවේ පිළිගන්න දේ හෙට ඇත්ත නෙවෙයි වෙන්න පුළුවන්. ඒව හැමතිස්සෙම වගේ ප්‍රොවිෂනල් ආන්සර්ස් තියෙන්නේ. විද්‍යාත්මක සත්‍ය මිසක් පරම සත්‍ය නෙමෙයි. ඒ කියන්නේ දැනට තියෙන සාක්ෂි අනුව මෙන්න මේකයි ඇත්ත කියලා අපි පිළිගන්නේ කියලා දෙයක් තමයි විද්‍යාව කියන්නේ. එතකොට විල්ලලියා කියන එකත් ඒ වගේ අද උපවිශේෂයක් හැටියට, ඒ කියන්නේ 1950 ගණන් වලදී උපවිශේෂයක් විදිහට පිළිගත්ත එක ඊට පස්සේ එහෙම නැති වෙන්න පුළුවන්නේ. එතකොට කෙනෙකුට ඒක එහෙම නැහැ කියලා කියන්න අවස්ථාව තියෙන්න ඕනි. නිකන් හිතලුවක් විදිහට නෙමෙයි. හරියට හොයලා බලලා සාක්ෂි ඇතුව ඒක කියන්න ඕනි. ඒ නිසා තමයි අර නිදර්ශක තැන්පත් කරන්නේ. එතකොට ඔය විල්ලලියා කියන උපවිශේෂයේ විස්තර කරපු පත්‍රිකාවට අදාළ හිස් කබල ටයිප් ස්පෙසිමන් එක කියන එක. කියන්නේ කිසියම් සතෙක් විස්තර කරන්න පාවිච්චි කරපු ඒ පත්‍රිකාවේ නිර්දේශ කරන මෙන්න මේකයි මේ විස්තරයට අදාළ නිදර්ශකය කියලා කියන හිස් කබල කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කරලා තිබුණා. අවුරුදු ගානකට කලින්, අවුරුදු 30කට 35කට කලින් පෞද්ගලිකව මම මේක දැකලා තියෙනවා. ඒක බැලුවා හොඳට. එක යෝධ හිස් කබල
අලි හිස්කබල් සෑහෙන ප්‍රමාණයක් මම දැකලා තියෙනවා. හැබැයි ස්වභාවිකවම එච්චර ලොකු හිස්කබලක් එනකොහෙවත් මම දකින්න විදිහක් නැහැ. තව විල්ලලියෙක්ගේ හිස්කබලක්ම දැක්කොත් මිසක් ඒක යෝධ හිස්කබලක්. පස්සේ කාලෙක විල්ලලි වඳ වුණාද? මේක වැදගත් ප්‍රශ්නයක්. මොකද දැන් අර නිවුස් එකේ වුණත් කියන්නේ වඳ වුණා කියලා හිතපු විල්ලලිය මත වුණා කියලානේ. විල්ලලිය භූමියෙන් වඳ වෙලා ගියා කියලා කියන්න එහෙම සාක්ෂියක් නම් හම්බ වෙලා නැහැ. එහෙම වඳ වෙලා ගියා කියලා කියපු පරිශන පත්‍රිකාවක්වත් එහෙම දෙයක් හම්බ වෙලා නැහැ. නමුත් වෙන කතාවක් වෙලා තියෙනවා. ඔය විල්ලලිය විස්තර කරන කාලේ වෙනකොට විනෝදයට දඩයම් කිරීම ඒක ට්‍රෙන්ඩින් වෙච්ච කාලයක්. එතකොට මේ බ්‍රිටිෂ් රූල් එක තියෙන කාලේ එලිෆන්ට් ෂූටින් කියන එක සෑහෙන කරලා තියෙනවා. ඕගොල්ලන් සමහරු අහලත් ඇති. අලිසිය ගණන් මරපු දඩයක්කාරයෝ ලංකාවේ ඉඳලා තියෙනවා. මේ දඩයක්කාරයෝ අතරෙත් මේ විල්ලලිය සුවිශේෂී සතෙක් යෝධාලියෙක් කියලා එහෙම දැනගෙන ඉඳලා තියෙනවා. විල්ලලියා දඩයම් කිරීම විනෝදයක් හැටියට සලකලා විල්ලලියාව මරලත් තියෙනවා. හැබැයි නැත්තටම නැති වෙනකන් මැරුවා කියලා දෙයක් නම් හොයාගන්න නැහැ. ඒ වගේම පසු කාලවල මේ ප්‍රදේශවල මේ වගේ විල්ලලි කියලා හිතන්න පුළුවන් විදිහේ යෝධාලි දැකපු අවස්ථාත් අහන්න දකින්න හම්බ වෙලා තියෙනවා. එක අවස්ථාවකදී අපි කීප දෙනෙක් මේ විල්ලලියාගේ නිජ භූමිය හැටියට සලකන මේ මහවැලි විල්ලු පරිසරයේ ගියා. මහවැලි ගඟේ අතු ගංගාවක් ඔස්සේ ඇත්තටම විල්ලලියා හොයාගෙන තමයි ගියේ. එක තැනකදී අපිට එහෙම යෝධාලියෙක් හම්බුණා. ඇත්තටම මීටර් 75ක් විතර ඈතින් හිඳීගෙන ගිය අතු ගංගාවක වතුර වලක කුඹුක් ගහක් යට වතුර නාමින් වතුර බොමින් බොහොම නිෂ්කලංකව හිටියා. හැබැයි අපි එතන සෑහෙන වෙලාවක් වැටුණු කුඹුක් ගහකට මුවා වෙලා බලාගෙන හිටියා. එයා එතනින් අහකට ගියේම නැහැ. අපිට ඊට වැඩිය ළඟට යන්න එතන ඩං සාම්පල් තිබුණා වුණත් කලෙක් කරගන්න පුළුවන් කමක් තිබුණෙත් නැහැ. දැන් වස්ගමුවේ එහෙමත් ඒ වගේ යෝධාලි සමහර තැන්වලදී දකින්න හම්බ වෙලා තියෙනවා. ඉතින් අපිට නිශ්චිතවම කියන්න පුළුවන් කමක් නැහැ මේ විල්ලලියාමයි කියලා. විල්ලලියා කියලා කියන්නේ විද්‍යාත්මක සංකීර්ණතා ගණනාවක් සම්බන්ධ වෙච්ච දෙයක් ඇත්තටම. දැන් ලංකාවේ හිටපු සිංහයා, ගවරා, හිප්පොපොටමස් වගේ සත්තු ඉඳලා වඳ වෙලා ගියා කියලා කියන වගේ ඍජු විදිහට විල්ලලියා වඳ වෙලා ගියා හෝ වඳ වෙලා ගියේ නැහැ කියලා කියන්න පහසු නැහැ. ඒ අර කියන සංකීර්ණතා ටික තියෙන නිසා. ඔය ඔක්කොම කාරණා ටික අරගෙන සමස්තයක් විදිහට බැලුවාම මම නම් පෞද්ගලිකව පිළිගන්නේ විල්ලලියා භූමියෙන් වඳ වෙලා ගියේ නැහැ. එයාගේ සංඛ්‍යාවල් අඩු වෙන්නේ නැති. හැබැයි භූමියෙන් වඳ වෙලා ගියේ නැහැ. ඒ වුණාට විද්‍යාත්මක සාහිත්‍යයෙන් වඳ වෙලා ගියා. හැබැයි අද විල්ලලියට විද්‍යාත්මක හඳුනා ගැනීමක් නැහනේ. නැහැ. අන්න ඒක තමයි මම අර කිව්වේ විල්ලලියා විද්‍යාත්මක සාහිත්‍යයෙන් වඳ වෙලා ගියා කියලා. මේ විද්‍යාත්මක සාහිත්‍යය කියන්නේ ප්‍රබන්ධ සාහිත්‍යය නෙමෙයි. විද්‍යාත්මක පත්‍රිකා ආදී විද්‍යාත්මක සාහිත්‍යය. එතකොට ඒකෙන් වඳ වෙලා ගියා කියන එක කියන්න පුළුවන්. මොකද විල්ලලියා කියන එක උපවිශේෂයක් හැටියට ආචාර්ය දරණීයගල විස්තර කළේ නිදර්ශක ඇතුව රූප සටහන් ආදී දේ ඇතුව 1950 ගණන් වල 30 ගණන් වල තිබුණු ක්‍රමවේදය සහ ඒ වර්ගීකරණයට පාදක වෙච්ච විද්‍යාව සිස්ටමැටික්ස් කියලා අපි කියන ඒ විද්‍යාවේ ඒ කාලයේ තිබුණු තත්වයට ගැළපෙන විදිහට තමයි විස්තර කළේ. හැබැයි විල්ලලියා උපවිශේෂයක් නෙවෙයි කියලා ඊට පස්සේ කියපු කතා ඒ තරම් ගැඹුරින් කියපු කතා වගේ මට නම් පේන්නේ නැහැ. ඔය හුඟක් වෙලාවට කියවෙන දෙයක් තමයි මේ ප්‍රදේශයේ තියෙන ආහාර බහුලතාවයේ හින්දා යෝධ බවට පත්වෙච්ච සත්තු කීප දෙනෙකුට වැඩිය දෙයක් මෙතන නැහැ කියලා. වෙන්න පුළුවන්. හැබැයි ඒක අර උපවිශේෂයේ විස්තර කරපු තරම් ගැඹුරෙන් ඒක විශ්ලේෂණය කරලා සමාලෝචනය කරලා ඕනි කියන්නේ. එහෙම නැතුව නිකන් හිතට ආවට මෙහෙමයි කියලා කොහේ හරි තැනක සඳහන් කරලා පරීක්ෂණ පත්‍රිකාවකම වෙන්න පුළුවන්. විද්‍යාත්මක අනුමානයක් නැත්තම් හිතලුවක් විදිහට කියපු කතාවක් තියෙනවා. මට පේන හැටියට ඒ කතාව තමයි ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. මොකද ඒකට ඒ උපවිශේෂයේ විස්තර කරපු පරීක්ෂණ පත්‍රිකාවේ තියෙන මට්ටමේවත් ඇනලිසිස් එකක් ඇතුව ඕනි ඒක එහෙම නෙමෙයි කියලා කියන්නේ. නිකන් කියන්න බෑ. ඒ කියන්නේ වෙන විදිහයකට කිව්වොත් විල්ලලියා වෙනස් උපවිශේෂයක් කියලා එලිෆස් මැක්සිමස් විල්ලලියා කියලා ආචාර්ය දරණීයගල කරපු විස්තරය ඒ කාලයේ තිබුණු විද්‍යාවානුව විද්‍යාත්මක විස්තරයක්. හැබැයි විල්ලලියා උපවිශේෂයක් නෙවෙයි කියලා කියන විස්තරය ඒ වගේ විද්‍යාත්මක එකක් කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒක විද්‍යාත්මක කටකතාවක් වගේ තමයි මට පේන්නේ. හැබැයි විල්ලලියා විද්‍යාත්මක සාහිත්‍යයෙන් වඳ වෙලා ගිහින් දැන් අද එලිෆස් මැක්සිමස් විල්ලලියා කියලා පිළිගත් උපවිශේෂයක් නැහැ. දැන් ඔය වගේ තාක්ෂණික කාරණා වලට ගියොත් ඕකේ තව නොයෙකුත් පැති තියෙනවා. දෙපැත්තටම තර්ක කරන්න පුළුවන් දේවල්. සෛද්ධාන්තික කාරණා නොයෙකුත් ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒ වගේම මෑත කාලීන මේ ඔය මොලිකියුලර් ස්ටඩීස් වලින් ආපු ජෙනටික් ස්ටඩීස් වලින් ආපු යම්
ප්‍රතිඵලත් එව නිශ්චිතව විල්ලලියා අරමුණු කරගෙන කරපු ඒවා නෙවෙයි උනත් සමහර දේවල් පාවිච්චි කරන්න පුළුවන් නිකන් තර්කයක් ගොඩනගන්න. නමුත් එහෙම නෙමෙයි ඒක වෙන්න ඕනි කියන එක තමයි අපේ නම් අදහස. විල්ලලියා වෙනස් උපවිශේෂයක්ද නැද්ද කියන එක සොයා බැලීම සඳහාම පරිශ්‍රණයක් වෙන්න ඕනි. ඒක මොලිකියුල මට්ටමින් වෙන්න පුළුවන් අනිත් මට්ටම් වලින් වෙන්න පුළුවන්. ඒ විදිහට සිද්ධ වෙලා මේක තහවුරු කරන්න ඕනි මේක වෙනස් උපවිශේෂයක් නෙවෙයිද වෙනස් උපවිශේෂයක්ද කියලා. විල්ලලියා ගැන ඒ තරමට මුනන්දු වෙන්න හේතුවක් තියෙනවද? වැදගත් ප්‍රශ්නයක්. ජීව විවිධත්වය කියන එක රටක තියෙන සම්පත් වර්ග වලින් මිල කළ නොහැකි සම්පතක්. ඉතුරු සියලුම දේවල් ආර්ථික දියුණුව ආදී සියලු දේවල් පදනම් වෙන්නේ ඔය ජීව විවිධත්වයේ උඩ. මිනිසුන්ට කිසියම් රටක ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ ඒ රටේ තියෙන ජීව විවිධත්වයේ උපකාරයෙන්. ලංකාවේ ජීව විවිධත්වයේ ඇතුලේ අලියා කියලා කියන්නේ නැත්නම් අලියතුන් කියලා කියන්නේ තාම ආකර්ෂණීයම සත්ව කොටස. ලංකාවේ ජනතාව ඒ තරමටම සංවේදී වෙන කිසිම සත්ව කොටසක් නැහැ ලංකාවේ. අලියතුන් තමයි ඒ ජනතාව මූව් කරන්න පුළුවන් ගම තියෙන ආකර්ෂණීයම සත්ව කොටස. ඒකෙනුත් විල්ලලියා කියන්නේ වෙනම උපවිශේෂයක් නම් නිසැකවම ඒ ලංකාවේ අලියතුන් පරපුරේ වටිනාම කොටස. ඒකයි විල්ලලියා වෙනම උපවිශේෂයක්ද නැද්ද කියන එක සොයා බැලීම වැදගත් වෙන්නේ. ලංකාවේ ප්‍රමුඛතම අලි පරිශ්‍රයක ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දුනි මං හිතන්නේ රාජ්‍ය අනුග්‍රහයෙන් ෆන් කරලා මේ ස්ටඩි එක කරවන එක වැදගත්. ඒ තරම් වටිනා දෙයක් මේක. ඉතින් ඔන්නෝම ලංකාවේ අලිපරපුරේ වටිනාම කොටස වෙන්න පුළුවන් සතෙක් ගැන තමයි අපි මේ කතා කළේ. ඉතින් මේ වීඩියෝ එකේ වාට වටිනාකමක් තිබුණා නම් ඒ ගැන කියලා කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ඔයා තාම අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙමනම් බොහොම ස්තුතියි බැලුවට. ආයෙ දවසක හම්බ වෙමු.